කට්ටිය ගොඩක් දවස ගිනන් ලකි ටෙස්ට් එකක් ඉල්ලනවානේ. ඉතින් ඔයාලගේ ඉල්ලීම ඉෂ්ට කරන්න තමයි පුදුමයා මේ ලෑස්ති වෙන්නේ. ඔක්කොටම කලින් තප්පරයක කාලයක් කරන් වීඩියෝ එකට ලයික් එකක් දාමුද? ඉතින් යාළුවනේ වැඩේ කියන්නේ මේ ස්මාර්ට් ටෙස්ට් එකට ලකි ටෙස්ට් එකක් රිංගපුවාම වෙනද තරම් ස්මාර්ට් වැඩ කැලි දාන්න වෙන්නේ නැහැ. මොකද වීඩියෝ එක දිග වැඩි වෙනවානේ. ඒකට කමක් නැහැනේ. හරි. එහෙනම් අපි බලමු කවුද අද ලකිම සෙට් එක කියලා. ඔයාලට පේනවනේ ගයිස් මෙතන මේ කාඩ් 10ක් තියෙනවා. ඔයාලට තියෙන්නේ මේ කාඩ් 10න් කැමති එකක් හිතාගන්න. මේ 10න් එකක ඉන්නවා ජැක්. ඒ කියන්නේ මේ බූරුවා බූරුවා. ඉතින් දැන් මම මේ කාඩ් ටික අනිත් පැත්ත හරවද්දී ඔයා හිතාගත්තු කාඩ් එක ජැක් වුණොත් ඔයා උන පළවෙනි වටෙන්ම එළියට යනවා. අනිත් අය ඊළඟ වටේට යනවා. හරිනේ එහෙනම් හිතාගත්තනේ. ඔන්න මම පෙරලනවා. මේක පෙරලමු. 1 3. ඊළඟට මේක. මේක බලමු. ඔව් 1 8. අපි බලමු එහෙනම්. මේ කාඩ් එක පෙරලෙන්නෙත් නැහැ. ඔව් 4. ඒකත් බේරුණා. මේක බලමු. ඒකත් අංක 5. එතකොට මේක. මේක 4. ඒ කියන්නේ ඒ අයත් ගොඩ ඊළඟ වටේට. මේ කාඩ් එක. ඒකත් අංක 5. තව කාඩ් 4යි. මේකත් බලමු. 4. ඒකත් යත් ඊළඟ වටේට. තව කාඩ් 3යි තියෙන්නේ. කෝකෙද ජැක් ඉන්නේ. මේක පෙරලමු. ඒකත් 9. තව කාඩ් දෙකයි තියෙන්නේ. මේකද 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 මේකද. මේක පෙරලන නැහැ. මේක පෙරලමු. ඔව් අංක 2. ඒ කියන්නේ වෙන මේ කාඩ් එක හිතාගත්තු අය තරගෙන් ඉවත් වෙනවා පළවෙනි වටෙන්ම. එහෙනම් අනිත් අය මෙන්න මේ බටන් 9න් ඔයා කැමතිම බටන් එකක් තෝරගන්නකො. දන්නවද? මම මෙතනින් බටන් 8ක්ම මේ ලැල්ලට අලවලා තමයි තියෙන්නේ. එකම එකක් ඇරෙන්න. හැබැයි ඉතින් ඔයා තෝරගන්නේ අලවපු නැති එක වුණොත් සෝරි. අනිත් අය ඉස්සරහට යනවා. එහෙනම් ඔන්න ඔයා කැමතිම එකක් තෝරගන්න. ඔන්න මම දැන් මේ ලෑල්ල හෙමීට 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 ඇල කරනවා. ඔයා හිතාගත්තේ අංක 4ද? ඒක තමයි අලවලා නැත්තේ. එයා ඉවත් වෙනවා අනිත් අය ඊළඟ වටේට. ඉතින් අනිත් අය මෙන්න මේ ඊතලටින් ඔයා කැමතිම එකක් හිතාගන්නකෝ. මම දැන් මේ ඊතලට මෙන්න මේ ටාගට් එකට යවනවා. ටාගට් එකේ හරි මැද ඉනං වැඩිම දුරක් ඈතින් වදින ඊතලය තෝරපු කෙනා තමයි මේ වටේෙන් එළියට විසුවෙන්නේ. එහෙනම් කැමති පාටක් තෝරගන්නකෝ. මෙතන තියෙනවා කළු, කොළ, දම්, සුදු, රතු, නිල්, රෝස සහ දුඹුරු පාට ඊතල. ඔන්න එහෙනම් පුදුමයා ඉලක්කය ගන්නයි යන්නේ. මුලින්ම රතු එක ඔව් ඉතාමත්ම ආසන්නයෙන් වැදුනේ. ඔව් ඊළඟට එනවා නිල් පාට එක. නිල් පාට එකක් ටිකක් ළඟින් වැදුනේ. හැබැයි රතු හිතාගත්තු අය දැනටමත් ඊළඟ වටේට සිලෙක්ට් වෙලා ඉවරයි. ඔව් රෝස එක 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 තවත් ඈතින් වැදුනේ නිල් අයත් ගොඩ. ඔව් ඊළඟට එනවා සුදු පාට එක. අම්මට සිරි එක නම් පට්ටම දුරකින් වැදුනා. ගෙදර යන්න වෙයිද දන්නෙත් නැහැ. කොහොම වුණත් රෝස පාට අයත් ඔන්න ගොඩ ගියා. ඊළඟට ඊළඟට ඔව් දුඹුරු පාට එක වැදුනා සුපිරියටම. යාලා කොහොමවත් ඊළඟ වටේට යනවා. මෙන්න දම් පාට ගෙනවා. ඔව් 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 දම් පාටත් ගොඩ මිත්‍රවරුනි. තව ඊතල දෙකයි. කවු දෙන්නේ? ඔව් ඔව් ඔන්න කොළ පාට ඊතලය සුදු පාට අයව බේරගත්තා. අපි බලමු තව කළු ඊතලේ විතරයි ඉතුරු වෙලා තින්නේ. එනවා එනවා එනවා. ඔව් ඉලක්කය අහලකවත් නෑ මගේ අරුණා. ඉතින් කොළ අයත් ගොඩ ගයිස්. ඔන්න කළු ඊතලේ හිතාගත්තු අය මේ වටේෙන් එළියට විසි වෙනවා. රයිට්. එහෙනම් අනිත් අය මෙන්න මේ වර්ණ තීරු හතෙන් කැමතිම පාටක් තෝරගන්න. මේ හතෙන් හයකම පිටිපස්සේ hina මූණු හයක් ඇඳලා තියෙනවා. එකක තියෙන්නේ ඇඬිච්ච බෙරි වෙච්ච මූණක්. වා ඒක තෝරගත්තොත් සොරිම තමයි. අපි මුලින්ම රතු එක දෙමුනේ. රයිට්. ඒකේ hinaව. ඊළඟට 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 සුද්දාදිමු. ඔව් සුද්දාගේත් hinaවක් තමයි තියෙන්නේ. අපි බලමු ඊළඟට අදින්නේ මොකද්ද කියලා. ඔව් 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 තැඹිලි පාට එක. තැඹිලි පාට එකෙත් hinaව. ඒ අයත් ඊළඟ වටේට සිලෙක්ට් වෙනවා. තව පාට 4යි. අපි අදිමු ක්‍රීම් පාට. ඔව් ක්‍රීම් පාටෙත් hinaවක් තියෙනවා. තව ඔන්න පාට 3යි තියෙන්නේ. මේ පාට තුනෙන් එකක්ද ඔයා හිතාගෙන ඉන්නේ? නැත්තම් දැන්ටම කොට ගිහිල්ලාද? ඔව් අපි බලමු මොකක්ද අදින්නේ කියලා. ඔව් කොළ පාට එකයි. කොළ පාටෙත් තිනවා. මේ දෙකෙන් කෝකෙද ඇඬිච්ච බෙරි වෙච්ච මුණ තියෙන්නේ. අපි බලමු එහෙනම්. ඔව් අපි එළියට අදිමු බලන්න.
ඔව් කහ පාටේ තමයි බෙරිච්ච ඇඳිච්ච මූණ තියෙන්නේ. ඉතින් මේ ඇඳිච්ච මූණ තියෙන කහ පාටක තෝරගත්තු අය මේ තරග වටෙන් එළියට යනවා. එහෙනම් දිනපු අය මෙන්න මේ බල්බ් හයෙන් එකක් තෝරගන්නකෝ. මම දැන් මෙන්න මේ ස්විච් හය දාන්නයි යන්නේ. එක බල්බ් එකක් පත්තු වෙනවා වෙනුවට වෙන දෙයක් සිද්ධ වෙයි. අන්න ඒ බල්බ් එක හිතාගත්තු අයට එළියට යන්න සිද්ධ වෙනවා මේ වටෙන්. ඕකේද? රයිට්. අපි එහෙනම් ඔන් කරමු තුන්වෙනි ස්විච් එක. ඔව් තුන්වෙනි බල්බ් එක නම් වැඩ. එතකොට ඔව් දෙවෙනි එකත් වැඩ. අම්මට සිරි පිපිරුවා නේද ගෑස් එකක් වගේ. ෆෝන් එකේ මතරන්නේ නැහනේ. රයිට්. එහෙනම් ඉතින් අවාසනාවන්ත විදියට ඔන්න 6 වෙනි බල්බ් එක තෝරගත්තු අය මේ තරගෙන් ඉවතට විසි වෙනවා. එහෙනම් පිපිරුණු බල්බ් එක හිතාගත්තු නැති අය මෙන්න මේ පුදුමයාගේ අතේ තියෙන දේවල් ටික ගෙස් කරන්නකෝ. යාළුවනේ නට් එකක්, කොස්සටයක්, කාසියක්, බොත්තමක්, ගල් කැටයක්. මෙන්න මේ පහෙන් ඔයා කැමති එකක් හිතාගන්නකෝ. ඔය මම කියපු දේවල් පහෙන් එක දෙයක් අරින්න අනිත් දේවල් හතරම පුදුමයාගේ අතේ ගුලි කරගෙන තමයි ඉන්නේ. බැරි වෙලා හරි ඔයා හිතපු දේ පුදුමයාගේ අතේ නැති වුණොත් ඔයාට සිද්ධ වෙනවා මේ තරගෙන් ඉවත් වෙන්න. මම හිතන්නේ මේ වටේදී ගොඩක් අයද ඉවත් වෙන්න සිද්ධ වෙයි වගේ. පුදුමයාගේ අතේ නැත්තේ කොස්සටයක්ද, නට් එකක්ද, කාසියක්ද, ගල් කැටයක්ද, එහෙම නැත්නම් බොත්තමක්ද. ඔන්න මම එහෙනම් අත දිග අරිනවා යාළුවනේ. ටන්ටටෑන්. ඔව් මෙන්න තියෙනවා ගල් කැටයක් කරෙන්න අනිත් අයිටම් හතරම. ගොඩක් දෙනා හිතුවේ මේ කොස්සටේ කියලානේ. පුදුමයාගේ ගෙවල් පැත්තේ ඕනි තරම් කොස් තියෙනවානේ. ඊයේ කාපු පැණි වරක ගෙඩියේ ඇටයක් තමයි ඔය. එහෙනම් මෙන්න තියෙනවා බඩු. හැබැයි ඉතින් කොයි වෙලේ පුපුරාද දන්නේ. ඔව් ඔව් ඔව්. මෙතනින් එකක් අනිවාර්යෙන්ම තව මොහොතකින් පුපුරනවා. එහෙනම් පුපුරණ එක නැතුව වෙන එකක් තෝරගන්න බලන්න. පුපුරණ එක තෝරගත්තොත් ඔයාට ඉතින් සෙමි ෆයිනල් එකට යන්න බැරි වෙනවා. හරිනේ එහෙනම්. ඔව් දෙවනි එක තමයි ඩෝංගාලා පිපිරුවේ. එහෙනම් අනිත් ගෑස් තුන තෝරගත්තු අය මෙන්න මේ අශ්වය තුන් දෙනාගෙන් එක්කෙනෙක් තෝරගන්නකෝ. ඔයා කැමති මේ කෙනෙක්. ඔයා තෝරගත්තු අශ්වය පරාද වුණොත් ඔයාට ෆයිනල් එකට යන්න වෙන්නේ නැහැ රජෝ. ලෑස්ති නේද එහෙනම්. එක්කෙනෙක් තෝරගන්නකෝ. ඔව් තරගය ආරම්භ වුණා. මැද අශ්වය කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙන බව පෙනියනවා. ඔව් තුන්වෙනි අශ්වය ඉස්සරහට ආවා. අපි බලමු තව ටිකක් දුර තියෙනවා. එමීට එමීට තුන්වෙනි අශ්වය ලීඩ් එකක් තියෙන බවක් තමයි පෙනියන්නේ. මැද අශ්වය අන්තිම තැන. ඔව් මැද අශ්වය කෙමෙන් කෙමෙන් ඉස්සරහට ඇදෙනවා 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 ඇදෙනවා. තවමත් තුන්වෙනි අශ්වය පෙරමුණේ. අපි බලමු. ඔව් මෙන්න පළවෙනි අශ්වය පෙරමුණට ආවා. මොනවා වේද තරගයේ අවසානයේදී දැනට අවසානයට යන්නේ තුන්වෙනි අශ්වය. එහා පැත්තේ කෙරෝලෙම කෙනා. ඔව් තවමත් ජයග්‍රහණේ පේන මානයකවත් නැහැ. ඔව් දෙවෙනි අශ්වය මැද අශ්වය ඉස්සරහට එනවා. තුන්වෙනි අශ්වය එනවා. මොනවා වේද වෙන්න තරගයේ අවසානයේ තුන්වෙනි අශ්වය ජයග්‍රහණය කරා. දෙවෙනි අශ්වය වැඩේ කෙනා දෙවෙනියා. පළවෙනි අශ්වය තමයි අන්තිමයා. ඉතින් එයාට ෆයිනල් එකට යන්න වෙන්නේ නැහැ. මැද අශ්වයයි තුන්වෙනි අශ්වයයි තෝරගත්තු අය මෙන්න මේ කාසියෙන් තෝරගන්න නෝනද පොල්ලද කියලා. එහෙම නැත්නම් හෙඩ් ද ටේල් ද කියලා. අපි බලමු හෙඩ් වැටෙයිද එහෙම නැත්නම් ටේල් වැටෙයිද කියලා. ඉතින් ෆයිනල් එකට වෙනකන් ආපු අයට ෆයිනල් එකත් වින් කරන්න කියලා පුදුමයා සුබ පතන ගමන් ඔයා වට කීයක් වෙනකන් ගියාද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් සුබ පැතුම් හැමෝටම. පුදුමයා දැන් මේ කාසිය කරකවන්නයි යන්නේ. ඉතින් ගයිස් මේ දෙන්නගෙන් එක්කෙනෙක් කෝටිපති ව්‍යාපාරිකෙක්. ඔයා හිතන්නේ යා ඒද බීද? ඔයාගේ උත්තරෙත් එහෙනම් කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. උත්තරේ තමයි බී. පේන්නේ නැද්ද අප්පා මේ බීගේ වත්තේ නවත්තලා තියෙන මේ හෙලිකොප්ටර් එක? කොබලන් එක දැක්කයි. මේ ඔයාලා දකින්නේ පහුගිය ස්මාර්ට් ටෙස්ට් එකේ මම අවසානෙට අපේ රටට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා උදාහරණකින් පැහැදිලි කරන්න කියලා කියපු දෙයට ඔයාලා දක්වලා තියෙන ප්‍රතිචාර වලින් ටිකක්. ඒ ගැන කතා කරන්න ගියොත් ඉතින් තියන ලේ ටිකක් පිච්චෙන හින්දා මං කමෙන්ට් ටික විතරක් පෙන්නන්නම්කො. ඒ වගේම කමෙන්ට් ටික පෙන්නන අතරේ මම අද ප්‍රශ්නෙත් අහන්නම්. ඒක හොඳයිනේ. ඔන්න යාළුවනේ එක්තරා පෝසත් මිනිහෙට කඳු නගින්න ආසාවක් ආවා. මිනිහා 얘 ගැන වැඩිය දන්නේ නැති හින්දා ඔන්න ගයිඩ්ලා දෙන්නෙක්ව උදව්වට ගත්තා. කඳ නගින්න පටන් ගද්දිම පළවෙනි ගයිඩ් මේ ධනවත් මිනිහයාට කරච්චලයක් වෙන තරමටම උපදෙස් දෙන්න පටන් ගත්තා. හැබැයි දෙවනි ගයිඩ් එහෙම නැහැ. එයා සද්ද බද්ද නැති වුණත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනදී උදව් වුණා. ටික දුරක් යද්දි අවාසනාවන්ත විදිහට මේ දෙවනි ගයිඩ්
පල්ලමකට වැටිලා කොන්ද කැඩිලා ගියා. ඉතින් නොහිතපු වෙලාවක වෙච්ච මේ සිද්ධිය හින්දා අර ධනවතා සෑහෙන්න දුක් වුණා. හැබැයි පළවෙනි ගයිඩ් නම් සතුටු වුණා. ඊළඟ මොහොතේ අර වැටිලා කොන්ද කැඩිලා පනා දින ගයිඩ්ව සත පහකට ගණන් ගන්නේ නැතුව අනිත් දෙන්නා ඔන්න කන්දනගින්න පටන් ගත්තා. ඉතින් යාළුවනේ මම ඔයාලගෙන් අහන්නේ එහෙම වුණේ මොකද කියලා. අර දෙන්නා වැටිච්චි ගයිඩ් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැතුව අතෑරලා දාලා ගියේ මොකද? වාගේ උත්තරෙත් එහෙනම් අමතක නොකරම කමෙන්ට් එකක් දාන්නකෝ. හරි උත්තරේ මුලින්ම කමෙන්ට් කරන කෙනාගේ කමෙන්ට් එකත් එක්කම මම පෙන්නන්නම් උත්තරේ ඊළඟ එපිසෝඩ් එකේ. එහෙනම් පුදුමයි අදට නවතිනවා. අපි බොහොම ඉක්මනින් ස්මාර්ට් ටෙස්ට් 100 වෙනි එපිසෝඩ් එකේදී හම්බෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.